ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. විනාඩි 10ක් පමණක් තියෙන නිසා කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මෑතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. බොහොම සන්තෝෂයි දකින ප්‍රදීප් ජයවර්ධන මෑතුමාත් එකතු වෙලා ඉන්නවා. මම ප්‍රදීප් ජයවර්ධන මෑතුමාගේ සියගෙම කතාව පටන් ගන්නම්. 1980 ආව මොහන් මුණසිංහ මහාචාර්යතුමාත් එක්ක මෝටරෝලා කොම්පැනියේ ප්‍රධාන විධායක නිලධාරීතුමා මොරටු විශ්වවිද්‍යාලයට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇවිල්ලා කල්පනා කරා, ඔවුන් සමග සාකච්ඡා කරා, ලංකාවේ පුළුවන් ද ලෝකේ දැවැන්තම ටෙලිෆෝන් කොම්පැනියට ඇවිල්ලා කර්මාන්ත ශාලාවක් විවෘත කරන්න කියලා නිදහස් වෙළඳ කලාපේ සාකච්ඡාවලින් පස්සේ පුද්ගලො 3800ක් රැකියාව ලැබෙන විදිහට මෝටරෝලා ආයතනය. දැන් අද සාමාන්‍යයෙන් ලෝකෙ ගත්තම Apple ආයතනය තියෙනවා, Samsung ආයතනය තියෙනවා, ඊළඟට Microsoft තියෙනවා, eBay තියෙනවා. මේ නොයෙකුත් තාක්ෂණයෙන් ඉහළ ගිය ආයතන තමයි ලෝකේ ප්‍රධානම ධනය උත්පාදනය කරන කර්මාන්ත බඩ පරිවර්තනය වෙලා තියෙන. හැබැයි එදා තිබ්බේ ප්‍රධානම කර්මාන්ත ශාලාව තමයි මෝටරෝලා. ඔවුන් සමග ඊට පස්සේ ආවා හැරිස් කෝපරේෂන් කියලා කොම්පැනියක්. ඔවුන් රැකියා 2600ක් සමග ඒත් මේ ගම්පහ දිස්ත්‍රික්කේ පටන් ගන්න සූදානම් වුණා කර්මාන්ත ශාලාව. ඒ කර්මාන්ත ශාලා දෙක 1982 වැඩ පටන් ගත්තා. නමුත් 1983 ඔවුන් ලංකාව දාලා ගියා. ඔවුන් ලංකාව දාලා ගිහිල්ලා පිනෑන්ග් නුවර මැලේසියාවේ ඔවුන්ගේ කර්මාන්තය ආරම්භ කරා. අද වෙනකොට මැලේසියාවේ තාක්ෂණික අපනයන වලින් 35%-40% නිෂ්පාදනය කරලා රට අරින්නේ මේ පිනෑන් කියන ප්‍රදේශයෙන්. දැන් බලන්න මම මේ කතා කරේ එදා ජයා ජයවර්ධන ජනාධිපතිතුමා සහ රණසිංහ ප්‍රේමදාස අගමැතිතුමා එකතු වෙලා මේ රට ගොඩගන්න ඔවුන්ගේ දර්ශනය කුමක්ද කියන එක සම්බන්ධයෙන් මතක් කරන්නයි කතා කරේ. අද වෙනකොට අපේ රට අතිශයින් දුප්පත්තනට වැටිලා බංගලදේශයට වඩා ඉන්දියාවට වඩා දරිද්‍රතාවය අපේ රටේ අද තියෙනවා. හරිම ලැජ්ජයි. ඇත්ත වශයෙන්ම අද අපේ ගම්පහ දිස්ත්‍රික්කේ 4 දෙනෙක්ගේ පවුලකට මම මේ දැන් අන්තර්ජාලය ඔස්සේ බැලුවා රජයේ දත්ත මොනවද කියලා. 4 දෙනෙක්ගේ පවුලකට ගම්පහ දිස්ත්‍රික්කේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න රුපියල් 70,068ක් ඕනේ එක මාසෙකට. ඒක 2019 තිබුණේ රුපියල් 29,896කට. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් මේ ප්‍රදේශයේ දරිද්‍රතාවය 100%-138කින් වැඩි කරලා තියෙනවා මිත්‍රවරුනි. එහෙමනම් අපිට තියෙන අභියෝගය අති දැවැන්තයි. තවත් විදියකට බැලුවොත් එහෙම දැන් අපේ රට ඉස්සර කියනවා හැමදාමත් සංවර්ධනය වෙන රටක්. අපි කොහොමද මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න කියලා අපේ ජීවිත කාලේ අපිට පුළුවන් වෙයිද මේක කරන්න කියලා බොහෝ දෙනා අපෙන් අහනවා. අත වශයෙන්ම මිත්‍රවරුනි 2023 අපේ රටේ දළදේශය නිෂ්පාදනය අරගෙන ඉන්න සියලු ජනතාවගෙන් බෙදුවොත් අපි කියනවා ඒක පුද්ගල ආදායම කියලා. ඒ ඒක පුද්ගල ආදායම 4,000 ගානට තිබුණේ ගෝඨාභය මහත්තයා සහ ඊට පස්සේ ආපු කට්ටිය ඒක 3,700 ගානකට ගෙනල්ලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනේ මීට කලින් 3,700 ගානකට අපේ රටේ දළදේශය නිෂ්පාදන ඒක පුද්ගල ආදායම තිබුණේ 2014. එහෙමනම් 2019 ඉඳලා 2023ක වෙනකන් අපේ ස්වාමීන් වහන්සේ අපේ රට අවුරුදු 9ක් පිටිපස්සට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ අපිට දැවැන්ත කාර්යභාරයක් තියෙනවා කරන්න. අර පස්සට ගිය අවුරුදු 9 නැවතත් ගේනවා වගේම ඊට ඉස්සරහට යන්න ඕනේ. අපේ රටේ දරිද්‍රතාවය නැති කරන්න ඕනේ. අපිට මෝටරෝලා වගේ ආයතන ගේන්න ඕනේ ගම්පහට. ඊට වඩා අපි රැකියා හොඳ පඩියක් ගෙවන රැකියා නිර්මාණය කරන්න ඕනේ. අපිට විවසායක අවස්ථාවන් බිහි කරන්න ඕනේ.
මේ සියලු දේ කරන්න අපිට ඔබ සියලු දෙනාගේම සම්පූර්ණ සහයෝගය අවශ්‍ය වෙනවා මිත්‍රවරුනි. දැන් බලන්න අපිට අපේ රටේ ආර්ථිකය මේ අවුරුද්දේ වර්ධනය වෙන්නේ සාමාන්‍ය වශයෙන් අපි හිතමු 2%ක වගේ වේගෙන්. ඊට කලින් අවුරුද්දේ ඍණ, ඊට කලින් අවුරුද්දෙත් ඍණ 2025 2026 වෙනකොට උපරිම අපිට 4.5%ක් ගන්න වෙයි. හැබැයි මිත්‍රවරුනි අපේ රට සංවර්ධිත රටක් කරන්න නම් අවුරුදු 10ක් අපි 10% ගානේ හැම අවුරුද්දෙම අපේ ආර්ථිකය වර්ධනය කරගත්තත් අපිට ඒ අවස්ථාව ලබා ගන්න බැරි වෙනවා. අවුරුදු 17ක් අපි 10% ගානේ අපේ රට සියලුම අංශවලින් වර්ධනය කරන්න වෙනවා. අපි දියුණු වෙන රටකින් දියුණු වෙච්ච රටකට පාතබන්න නම් අපේ දරුවන් බලාපොරොත්තු වෙත ඒ අනාගතය ඇත්ත වශයෙන්ම සාක්ෂාත් කරගන්න නම් අපේ අම්මලාට ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් තියෙන සිහින සැබෑ කරගන්න නම් අපිට ඒක කරන්න වෙනවා. ඒ 2043 අපිට 2040 සංවර්ධන රටක් කරන්න නම් අපිට මේ රට 12%කින් හැම අවුරුද්දෙම සංවර්ධනය කරන්න වෙනවා. මිත්‍රවරුනි අපේ අවුරුදු 75ටම අපි 8%කට වඩා මේ රට වර්ධනය කරලා තියෙන්නේ අවුරුදු 5ක් පමණයි. එහෙමනම් අවුරුදු 10ක් හෝ අවුරුදු 17ක් අපි කොහොමද හැම අවුරුද්දෙම අපේ රටේ ආර්ථිකය ඇත්ත වශයෙන්ම අර විදිහට වර්ධනය කරගන්නේ? කවුරු හරි මේක ගැන හිතනවා නම් හිතන්න බලන්න කොච්චර අමාරු, කොච්චර බැරෑරුම් අභියෝගයක්ද අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා මිත්‍රවරුනි අපි පසුබාන්න නරකයි, අපි හිතන්න නරකයි, අපිට මේක කරන්න බැහැ, මේ අභියෝගය ජය ගන්න තරම් අපිට ශක්තියක් නැහැ කියලා හිතන ජාතියක් නෙමෙයි අපේ ජාතිය. අපේ රටට මේක පුළුවන් කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. අපේ රටට මේක පුළුවන් කියන එකදක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිතුමා හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ කණ්ඩායම හැටියට ඔහුට ශක්තිය දීලා වැඩ කරන්න. මීට වඩා කතා කරන්න වෙලා නැහැ. නමුත් මම පටන් ගත්ත තැනින්ම මම අවසන් කරන්නම්. අද ලෝකෙත් එක්ක එකතු වෙච්ච ගමනක් අපිට යන්න තියෙනවා. ලෝකේ ඉන්න කුමන්ත්‍රණකාරයෝ, ලෝකේ ඉන්න අපේ රට අල්ලගන්න කියන ඒ බයගොළුකම අපි අත්හරින්න ඕනේ. අපි ජාතියක් හැටියට ලෝකෙත් එක්ක එකතු වෙලා ලෝකය ජයග්‍රහණය කරගන්න ශක්තිමත් රටක් හැටියට අපි නැගිටින්න ඕනේ කියන එක සජිත් ප්‍රේමදාස මහත්තයා විශ්වාස කරනවා. මිත්‍රවරුනි අපේ රට මිලියන් 20යි 22යි, ඩකා අගනුවර මිලියන් 25යි, චෙන්නයි නගරය මිලියන් 10යි, බැංගලෝ නගරය මිලියන් 14යි. මම මේ සංඛ්‍යා ලේඛන කිහිපයක් ඉදිරිපත් කරේ හිතන්න අපිට එකතු වුණොත්, අපි දර්ශනයක් දිහා විශ්වාස කරොත්, අපේ නායකතුමත් එක්ක අපේ කණ්ඩායමට ඔබලාගේ සහයෝගය ලබා දුන්නොත් අපිට පුළුවන් වෙනවා ජාත්‍යන්තරයේ තරණය කරලා අපේ රටේ ගම්පහ විතරක් නෙවෙයි මේ මුළු රටේම හොඳ අනාගතයක් නිර්මාණය කරන්න, රැකියා නිර්මාණය කරන්න, දියුණු රටක් කරන්න අපිට හැකියාව තියනවා කියලා මතක් කරමින් ඔබ සියලු දෙනාට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් සමගි ජන බලවේගයකට ජය වේවා, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා, ඔබ සියලු දෙනාට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.